හරි අලුවනේ ඉන්ට්‍රෝ වීඩියෝ එකක් කියන්නේ මේ මගේ SL Academy කියලා ලස්සන්ට වැටුණ වීඩියෝ එකක් අන්න ඒ වගේ වීඩියෝස් වලට තමයි ඉන්ට්‍රෝ වීඩියෝ එක කියන්නේ මේක වීඩියෝ එකේ මුලට දාන්න පුළුවන් අගට දාන්න පුළුවන් මැදට දාන්න පුළුවන් ඉතින් මම අද කියලා දෙනවා කොහොමද ඉන්ට්‍රෝ වීඩියෝ එකක් හදාගන්න කියලා ඔන්ලයින් ඇප් මාර්ගෙන් නෙමෙයි මොකද මම ඔයිට කලින් ඇප් එකක් මාර්ගෙන් හදන හැටි දාලා තිබ්බා ඒ ඇප් එකේ ලින්ක් එක දාපු ගමන්ම ඒ YouTube එකෙන් මෙව report වුණා ඉතින් මම කියන්නේ ඔයාට මේ වෙබ්සයිට් එකක් මාර්ගෙන් ෆ්‍රී කිසිම වෝටර්මාක් එකක් නැතුව මේ ඔයාගේ ඉන්ට්‍රෝ වීඩියෝ එක හදාගන්න පුළුවන් ක්‍රමයක්. දැන් අපි යමු ගිහලා බෙම් මේ සයිට් එක ඔයා ගහන්න. දැන් ඔයාට මේ ඩිස්ප්ලේ එකේ දිස්සෙනවා වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක ඔයා ගහලා මේ විදිහට යන්න. videocrack.com කියන වෙබ්සයිට් එක තමයි මේකේ නම. ඒ විදිහට හරියට ගහලා ඔයා කෙලින්ම වෙබ්සයිට් එකට යන්න හරියට ගහන්න නම. නැත්තම් වෙන වෙන ඒවට යවෙයි යාළුවනේ. ඔයා වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ ඔයා කෙලින්ම account එකක් හදාගන්න ඕන email එකක් ගහලා වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඔයා කෙලින්ම බේම් මෙතන යන්න sign up කියලා එකක් තියෙනවා. එතන ඔයාට දැන් පේනවා උඩ දකුණු පැත්තේ sign up කියන එකට ඔයා යන්න ඕනේ. දැන් මම ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයාට තියෙන්නේ හරි සරල දෙයක් කරන්න. ඔයාගේ නම ගහන්න, email එකක් ගහන්න, password එකක් ගහන්න. මේ තුන ගහලා ඔයාට කෙලින්ම account එකක් මේකෙන් අපිට හදාගන්න පුළුවන්. දැන් මම ඔයාට මගේ නම, මගේ email එකක්, මගේ password එකක් මේ විදිහට ගහනවා. ගහලා මෙතනින් තියෙනවා continue කියලා එකක්. මේ continue කියන එක ඔයා දෙන්න ඕනේ. කන්ටිනියු කියන එක දුන්නට පස්සේ ඔයාට සයිට් එකට ලෝඩ් වෙනවා මේකෙන් අහනවා මොකද්ද කියලා. ඉතින් අපි තනියකන් අපි ඉන්ඩිවිජුවල් හරි ස්ටුඩන්ට් හරි මේකෙන් එකක් දෙන්න. ඉතින් මම දැන් මෙතන ඉන්ඩිවිජුවල් කියන එක තමයි දෙන්නේ. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් වශයෙන් තමයි මම මේක කරන්නේ. ආයතනයකට කිසිම ලාභයක් අරමුණින් මේ ඉන්ට්‍රෝ වීඩියෝ හදන්නේ නැහැ. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒක කැන්සල් කරලා දාන්න. ඒක අපිට අදාළ නැහැ. හරි මේ විදිහට ඊට පස්සේ අපිට ලෝඩ් වෙනවා එයාලගේ ඉන්ට්‍රෝ ටෙම්ප්ලේට් තියෙන සයිට් එකට. ඉන්ට ටෙම්ප්ලේට් ඔයාලට ගොඩක් මේක බලා ගන්න පුළුවන් මෙතනින් යන්න කැටගරි ගියාට පස්සේ මෙතන තියෙනවා බ්‍රෑන්ඩ් ඉන්ට්‍රෝ අවුට්‍රෝ කියලා එකක් ඔයාලට දැන් මෙතන පේනවා මේ කැටගරි යටතේ තමයි මේක තියෙන්නේ බ්‍රෑන්ඩ් ඉන්ට්‍රෝ අවුට්‍රෝ අන්න මෙන්න මේකට යන්න මෙන්න මේකට ගියාට පස්සේ අපිට ගොඩක් ඉන්ට්‍රෝ ටෙම්ප්ලේට්ස් ලෝඩ් වෙනවා ඒ කියන්නේ එක එක ඉන්ට්‍රෝ ඩිසයින් දැන් මේ විදිහට යන්න ඊට පස්සේ සයිට් එකට ලෝඩ් වුණාට පස්සේ අපි බලමු කොහොමද මේක කරන්න කියලා දැන් ඔයාලට මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ මෙන්න ඔයාට කැමති එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එකට අදාළව සෑහෙන ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඉතින් මේ ඕන එකක් ෆ්‍රී. කිසිම වෝටර්මාක් එකක් මේකට වදින්නේ නැහැ. ඒකෙන් තමයි මුලින්ම ඔයා කැමති එක ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්න. මම ටිකක් පාතර යනවා. වෙන මෙතන මේ තියෙන ටෙම්ප්ලේට් එක මම දැන් සිලෙක්ට් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. සරල ටෙම්ප්ලේට්ස් ටිකක් තියෙන්නේ. ඉතින් මම මේ කියලා දෙන විදිහට කරොත් ඔයාට හොඳටම හදාගන්න පුළුවන්. කොපිරයිට් එකක් වදින්නේ නැතුව. ඇත්තටම මේකට අපි දාන්නේ අපේ ලෝගෝ එක. ඒ වගේම අපිම ගත්ත මියුසික් මේකට ඇඩ් කරන්නේ. ඉතින් අපිම ටයිප් කරන්න අපේ channel name තමයි මේකට ඇඩ් කරන්නේ. ඉතින් මේකට කොපිරයිට් වදින්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් මෙතන size එක 16:9 කියන මේ size එක මේ විදිහටම තියන්න. ඊට පස්සේ මෙතන use this template කියන කොඩෝ එකපාරක් ඔබන්න ඕනේ. මේ විදිහට එබ්බට පස්සේ මේ template එක edit කරන කොටසට තමයි load වෙන්නේ. දැන් මේ විදිහට loading කියලා වැටෙනවා edit කරන කොටසට. මේ විදිහට 100%ක් වුණාට පස්සේ අපේ edit කරන කොටසට මේක වැටෙනවා. දැන් බලමු අපි වැටෙයි. දැන් මෙතන 99යි 100 වුණ ගමන්ම අපේ load කරන කොටසට මේක යනවා. දැන් මෙන්න යාළුවනේ ඒ load ඒ කියන්නේ අපි edit කරන කොටසට මෙතනින් යනවා. ඊට පස්සේ මෙතනින් අපිට මේ වම් පැත්තේ තීරුවක් තියෙනවා. මෙතනින් අපිට logo එකක් add කරන්න පුළුවන්. ලෝගෝ එකක් ඇඩ් කරලා ලෝගෝ එක ඇදලා කෙලින්ම මේක උඩට ගෙනල්ලා දාන්න පුළුවන්. ලෝගෝ එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් කලර් වෙනස් කරගත්ත හැකි. කලර්ස් ටිකක් වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉන්ට්‍රෝ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එහෙම නම් මනම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක මූලික ටික තමයි කියලා දෙන්නේ. ඔයාලා මේක ඔබලා ටිකක් කරු වෙන්න. එතකොට ඔයාට සෑහෙන එඩිට් එකක් මේකෙන් කරගන්න පුළුවන්. දැන් මම මගේ channel එකේ ලෝගෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්නයි හදන්නේ. මේ තමයි අපි ගත්ත ටෙම්ප්ලේට් එකේ සරල දේ. දැන් මෙතනින් මේ ලෝගෝ එකක් මම ඇඩ් කරගන්නවා. අප්ලෝඩ් මීඩියා කියලා තියෙනවා. ඒක අපේ කෙලින්ම ඔයාට මේක ෆෝන් එකෙන් කරනවා නම් ෆෝන් එකේ ගැලරියට යනවා. පරිගණකයෙන් කරනවා නම් මේක කෙලින්ම ඔයාගේ පරිගණකයට යනවා. පරිගණකයේ අදාළ ස්ථානයේ මේ විදිහට ලෝගෝ එක ඇඩ් කරගන්න. මේ දැන් මගේ channel එකේ ලෝගෝ එක ඇඩ් කරගන්නේ. ඊට පස්සේ අපි මේකට මියුසික් එකක් ඇඩ් කරගමු. ඉතින් යාළුවනේ මියුසික් ඇඩ් කරගද්දි කියන්න දෙයක් තියෙනවා. ඉතින් මේ සයිට් එකෙන් මියුසික් තියෙනවා. හැබැයි මේ සයිට් එකේ මියුසික් ඔයා ගන්න එපා. ඔයාට මම වීඩියෝ එකක් කලින් කරා කොපිරයිට් වදින්නේ නැති මියුසික් ගන්න හැටි. ඉතින් එතනින් ඒ විදිහට කොපිරයිට් හදින් නැති මියුසික් ගන්න එහෙම නැත්නම් ඔයාල ළඟ තියෙනවා නම් කොපිරයිට් නැති මියුසික් එකක් ඔයා ඇඩ් කරගන්න. මේ සයිට් එකේ තියෙන මියුසික් ගන්න එපා. මම කොපිරයිට් වදින් නැති වීඩියෝ එක ඒ කියන්නේ මියුසික් ගන්න හැටි කරපු වීඩියෝ එකේ link එක මම දානවා description එකේ.
මතකතිව මගේ description එකට යන්න description එකේ මන් දාන්න කොහමද copyright වදින්නේ නැති music youtube එකේ audio library හරහාම ගන්න විදිය ඉතින් ඒ description එකේ බලලා music එකක් කරන් ඔයා මේකට upload කරගන්න ඊට පස්සේ දැන් අපි මේ විදියට අර ගත්ත logo එක මේකට ගෙනල්ලා දානවා template එකේ උඩට ඊට පස්සේ පොඩ්ඩක් play කරලා බලමු ඉතින් මේ විදියට අපේ logo එක වැටෙනවා ඉතින් logo එකට යටින් මේ template එකේ කොටස් තුනක් තියෙනවා ඒ කියන්නේ facebook twitter ඒ වගේම Instagram like කරන්න කියලා අපේ channel එකේ name එක ගහන්න තැනක් තියෙනවා. ඒක ඔයා ගන්න template එක අනුව ඔයා type කරන දේවල් වෙනස් වෙනවා. මොකද ගහන තැන වෙනස් වෙනවා. දැන් මගේ template එක යනවා මම මේ Facebook එකට, Twitter එකට, Instagram එකට follow කරන්න කියලා මෙතනින් මගේ channel එකේ නම ගහ ගන්නවා ඒ ස්ථාන තුනට. ඔයා ඔයාගේ channel එකේ නම ගහ ගන්න ඕනේ. දැන් මම මේ තුනටම මගේ නම ගහ ගන්න තමයි හදන්නේ. මේ විදිහට මම දැන් Facebook එකට ගහගත්තා. ඒ නමම SL Academy කියලා මම ගහ ගන්නවා Twitter කියන තැනට. ඒ නමම ගහ ගන්නවා Instagram කියන තැනට. ඔයා ඔයාගේ එක ගහ ගන්න මතක් කරලා. ඉතින් ඔයා ගන්න template එක ගන්නවා මේක edit එක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මම දැන් හදන හැටි සම්පූර්ණයෙන්ම ඔයාලට මේ කියලා දෙනවා. මේකේ basic ටික තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඔයා මේක අධ්‍යයනය කරලා ඔයාලට ගොඩාක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් intro video එකක් video එකට add කරන්න කොහොමද කියලා සරලයි. ඉතින් ඔයා video edit කරන app එකෙන් හෝ software එකෙන් සාමාන්‍ය වීඩියෝ කැලලක් විදිහට ඔයාගේ ඉන්ට්‍රෝ එකත් මේකට ඇඩ් කරන්න. ඉතින් මම KineMaster කියන ඇප් එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. ඒක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඒ වීඩියෝ එකේ link එක මම description එකේ දාන්නම්. ඔයා description එකෙන් බලන්න. දැන් මේ මෙතෙන් මම music කරනවා. ඊට පස්සේ මම මෙතන upload music කියන එකට යනවා. එතෙන් මම download කරගත්ත copyright වදින්නේ නැති music එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා මම. ඔයාත් ඒ විදිහට ඇඩ් කරගන්න. මගේ description එකේ ඇති copyright වදින්නේ නැති music ගන්න විදිය. ඉතින් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ අපිට ඕන තරම් මෙතෙන් text ඇඩ් කරගත්ත හැකි තව එකක ෆොන්ට් ස්ටයිල් තියෙනවා ඒ විදිහට ඔයා මේකෙන් ඕන එකක් කරගන්න පුළුවන් මේ විදිහට සරලව ඔයාලට මේක කරගන්න පුළුවන් දැන් මේ විදිහට කරපුව එක අපි බලමු ඊළඟට කොහොමද මේක අපි සේව් කරගන්න කියලා ඔයා යන්න මේ විදිහට ඔක්කොම බලමු තව මොනවද දාන්න තියෙන්නේ කියලා මෙතන ලෝගෝ පවා ඇඩ් කරගන්න පුළුවන් මේකનો සමහරක් විතර ඔයාලට ලෝගෝ එකක් හදාගන්න පුළුවන් වෙයි මේකෙත් මේ සයිට් එකත් ඉස්සරහට ගියලා පොඩ්ඩක් බලන්න ලෝගෝ ක්‍රියේටර් සමහරක් විතර ඇති ඉතින් ලෝගෝ එකක් මගේ තියෙනවා ඔයාලට ලෝගෝ ඕන නම් හදාගන්න ප්ලේ ස්ටෝර් එකේ තෝරන තරම් ඇප් තියෙනවා ෆ්‍රී ලෝගෝ මේකා කියලා ගහුවට පස්සේ ඕන තරම් ඇප් ගන්න පුළුවන් දැන් අපි වීඩියෝ එකේ ඒ කියන්නේ අපි මේ ඉන්ට්‍රෝ වීඩියෝ එකේ සියලු දේම කරලා ඉවරයි දැන් අපි බලන්න තියෙන මේක පොඩ්ඩක් ඔක්කොම හරිද කියලා බලලා ප්ලේ කරලා බලලා සේව් කරගන්න විතර බේ මෙතනින් උඩට යන්න ඩවුන්ලෝඩ් and share කියන එක උඩ ඔය එකපාරක් ඔබන්න ඊට පස්සේ මේ මෙතනින් ක්වොලිටිය වෙලලා තියෙනවා 720p ක්වොලිටිය තමයි ඔයාලට ෆ්‍රී දෙන්නේ ඒකම ගන්න ඒක වෙනස් කරන්න යන්න එපා ඒක හොඳ ක්වොලිටියක් ඒ ක්වොලිටියෙන්ම දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපි හදපු ඉන්ට්‍රෝ එක රෙඩි වෙනවා දැන් මේ විදිහට රෙඩි වෙනවා දැන් 195යි ඉතින් අපි බලමු මේක රෙඩි වුණාට පස්සේ කොහොමද මේක අපි ඩවුන්ලෝඩ් වෙන්නේ කියලා ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට වැටෙනවා ඒකත් පොඩ්ඩක් ලෝඩ් වුණාට පස්සේ මේ තියෙන අපි හදපු එක ලෝඩ් වෙනවා. ඒක ඉතින් චුට්ටයි ලෝඩ් වෙන්නේ ගොඩක් වෙලා යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් කියලා එකක්. ඔබට මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කියන කෝඩ ඔයා එකපාරක් ඔබන්න. මෙතන එවුවට පස්සේ කෙලින්ම ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට ඩවුන්ලෝඩ් වුණ එක මම දැන් ප්ලේ කරලා පෙන්නන්නම් අපි හදපු ඉන්ට්‍රෝ වීඩියෝ එක කොහමද ප්ලේ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොහමද මේක තියෙන්නේ කියලා. මෙතන උනත් ඕන නම් කෙලින්ම ෂෙයා කරන්න පුළුවන්. කෙලින්ම අපි වීඩියෝ එඩිට් කරන ඇප් එක හරහා මේක වීඩියෝ එකට ඇඩ් කරගන්න එක තමයි හොඳ. මේ තියෙන්නේ අපි හදපු ඉන්ට්‍රෝ එක. ඉතින් මේ පේනවා ලස්සන්ට ඩිසයින් එක ඇවිල්ලා තියෙනවා ලෝගෝ එක ඒ වගේම අපි channel name එක ඉතින් කලර් වුණත් වෙනස් කරගත්ත හැකි ඉතින් මේ විදිහට තමයි intro video එකක් හදන්නේ ඉතින් තවත් දවසක අලුත් video එකකින් හමුමු ඔයාලට සුබ දවසක්